අයිබෝන් රාත්‍රියේ 10 ස්වාධීන ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ කොරෝනා පුකුරේ වාර්තාගත දිනය අදයි නිවෙස් වලත් කිසිම උත්සවයක් බෑ යුද හමුදා ප්‍රතිගෙන් දැඩි නීතියක් පිළියන්දල ග්‍රාම සේවාව සම් 10ක හුදකලාව එලෙසම මහරගම ඇරවුවලට හෙට උදේ 5 සිට සංචාරණ සීමා ඉන්දියාවේ කොරෝනා මරණ ලැයිස්තුවට පැය 24 කදී 3689ක් දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රහක දායකත්වය ප්‍රීමා කතුමි හොට ස්පයිසි නව වසරක් වේවා කොරෝනාවට ගොදුරු වෙන පුද්ගලයන් සංඛ්‍යාව දවසින් දවස වැඩි වෙන්නේ දහස් ගණන්. මේ තත්ත්වය කොයිතරම් භයානකද කියලා කියනවා නම් අදත් මේ වෙනකොට අපේ රටෙන් කොරෝනාවට ගොදුරු වුණු 1891 දිනෙක හොයාගෙන තියෙනවා. මේ අතර රෝහල්ගත වෙලා හිටපු කොරෝනා රෝගීන් 764 දෙනෙක් සුවය ලැබලා නිවෙස්වලට ගියා කියලත් සෞඛ්‍ය අංශය කිව්වා. එවිගිය දින 6 තුල මෙරටින් 16 සීමාව ඉක්ම වූ කොවිඩ් ආසාදිතින් වාර්තා වීමත් සමගින් දැඩි අවධානම් සහිත තත්ත්වයකුයි මතුව තිබෙන්නේ. අප්‍රේල් 27 වනදා මෙරටින් හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 1111ක්. එමෙන්ම 28 වනදා කොරෝනා ආසාදිතින් 1466 දෙනෙකු හඳුනාගත් අතර 29 වනදා එසේ හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 1531ක් දක්වා හිල ගියා. පෙරේදා දිනේදී කොරෝනා ආසාදිතින් 1662 දෙනෙකු හඳුනා ගනුණා. ඊයේ දිනේ තුල වාර්තා වූ කොරෝනා ආසාදිතින් ගණන 1716ක්. අද දිනේදීත් කොරෝනා ආසාදිතින් 1981 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතින් ප්‍රමාණය මේ වනවා. මෙයුරින් කොරෝනා ආසාදිත ලයිස්තුවට එක්වන පිරිස දිනෙන් දින ඉහළ යාමත් සමග රෝහල්වල ධාරිතාව සම්බන්ධයෙන්ද ගැටලු පැන නැගින තත්වයකුයි උද්ගතව පවතින්නේ. මේ කෝවිඩ් ආසාදිත රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාමක් පවතිනවා. මේ රෝගීන් ඉහළ යාම අනුගත කිරීමට ඒ අවශ්‍ය පියවරවල් අමාත්‍යාංශයේ විදිහට අරගෙන තියෙනවා. දැඩි සත්කාර එකක ඇඳවල් යම්කිසි ප්‍රමාණයක් වැඩි කිරීමට උත්සාහයක් දරලා තියෙනවා. රෝගීන්ගේ දෙන්න ඕන ඇඳවල් ප්‍රමාණය වැඩි කිරීමට යම් කිසි උත්සාහයක් අරන් තිනවා. නමුත් මේ යන වේගයට වැඩි වෙන්න ගියොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියකට එක පාට විශාලම රෝගීන් ප්‍රමාණයක් ඇතුළු වුණොත් ඒ සෞඛ්‍ය පද්ධතියට දරන්න බැරි වෙනවා. සම්පූර්ණයෙන්ම පිරෙන අවස්ථාවට ඉතාමත්ම ළඟා වෙලා තියෙන්නේ. ඒ අනුව රෝගියෙක් අඳුනා ගත්තහම ඔබට සමහර විට සුව සැරිය වාහනයක් ඒමට ප්‍රමාද විය හැකියි. ඔබට සමහර විට රෝහලක අඳක් ලබා ගැනීමට තියෙන අවස්ථාව ප්‍රමාද විය හැකියි. නමුත් වඩාම වැදගත් වෙන්නේ අපි මේ රෝගය ගැන මිත්‍යා මත වලින් තොර වෙලා විද්‍යානුකූලව රෝගය ගැන වටහාගෙන මේ රෝගයට අවශ්‍ය ඒ පියවරවල් වලට අනුගත වෙන්න ඕන. අද දිනේදී කොරෝනා ආසාදිතින් 1891 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 48 දෙනෙකු විදේශවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්. ඉතිරි ආසාදිතින් අලුත් අවුරුදු පුකුරේ කොරෝනා ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කරන්නේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 111,705ක්. ඒ අතුරින් 13,776 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 97,242ක්. පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහල මගින් පාලනය වන සියලු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව වැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව රෝගීන් 1,500කට ප්‍රතිකාර ලබා දීමේ හැකියාව පවතින බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේ. තහනම් කරන ලද ප්‍රියසාද මංගල උත්සව ආදී නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීමද තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හෝටල්වල පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රිය සම්භාසන වෙනත් ස්ථානවල පැවැත්වීමට සූදානම් කර ඇති බවට වාර්තා වීමත් සමග මෙම තීරණයගත් බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. නුවරඑළිය පොලිසියේ කාන්තා උපපොලිස් පරීක්ෂකවරියකට හා රථවාහනංශයේ නිලධාරින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදිත වීම හේතුවෙන් රථවාහනංශයේ තාවකාලිකව වසා දැමුණා. නුවරඑළිය වසන්ත උදානයේ රාජකාරී කළ නිලධාරින් පිරිසකුයි මෙසේ රෝගයට ගොදුරු වී තිබෙන්නේ.
මෙතර සෞඛ්‍ය මාර්ග උපදේශද නොතකමින් තලවකැලේදී මේ දින සමරුමක් සංවිධානය කළ වෘත්තීය සමිති නායකින් 7 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් පුෂ්පකාන්තන් මහතා ප්‍රකාශ කළා සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් අනාරක්ෂිතව මාර්ගයේ ගමන්ගත් 25 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට අම්පාර පොලිසිය පියවර ගත්තා බොහෝ දෙනෙකු මුඛ ආවරණ නොමැතිව ගමන් කරන අයුරුද දක්නට ලැබුණා කන්තලේ මූලික රෝහල කොවිඩ් ප්‍රතිකාර රෝහලක් කිරීමට පියවර ගත්තව ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.ජී. එම්. කොස්තා මහතා ප්‍රකාශ කළා දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් ආසන්නතම රෝහල් වෙත යොමු කිරීමටයි කටයුතු සම්පාදනය කෙරුණේ මෙතර ජාත්‍යන්තර ගුවන් සේවාව මගින් මෙරටට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර තිබෙනවා වර්තමාන තත්ත්වය යටතේ ඇතැම් ගුවන් සේවා වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවක් සිය ගුවන් යානා මගින් මෙරටට රැගෙන ඒම හේතුවෙන් ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වයේ සැලකිල්ලටගෙනයි මෙම පියවරගෙන තිබෙන්නේ නව වැඩපිළිවෙල යටතේ ගුවන් මගීන් 75 දෙනෙකු උපරිම වශයෙන් එක්වරකදී මෙරටට රැගෙන ඒමට කටයුතු කළ යුතු වෙනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා ප්‍රධාන කාර්යාල මෙන්ම සියලු පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා තිබෙන අතර කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම එල්ල වී නැති ප්‍රදේශවල පිහිටි කාර්යාල ඔස්සේ ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම්පත් බහර ගැනීම තවදුරටත් ක්‍රියාත්මකයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් ස්වයංක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ නැවත දැනුම් දෙනතුරු తాවකාලිකව අත්හිටුවා තිබෙනවා මෙතර දේශීය වෛද්‍ය විද්‍යාව තුලින් කොරෝනා සඳහා අනාවරණය කරගත් ඖෂධයක් හඳුන්වා දීමට දේශීය වෛද්‍යවරයෙකු කටයුතු කර තිබෙනවා. මනුෂ්‍ය ශරීරය තුල ස්වභාවික ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කරන මෙම ඖෂධයෙන් මේ කොරෝනා වසංගතයෙන් නිට්ටාවටම සුව වෙලා බෝ වීමෙන් වැළකීලා ජීවත් වෙන්න පුළුවන්. මේ වන විටත් මම අප්‍රසිද්ධව මේ බෙහෙතෙන් දහස් ගාණක් රෝගීන් සුවපත් කරන යන අතරේ මට අවශ්‍යව තිබුණේ රජුගේ සිට දුප්පතා දක්වා ඇති අසරණයන්ට රෝගේ සුවපත් කිරීමෙන් ලබන මානසික සන්තුෘප්තිය ලබා ගැනීම පමණයි මම තමුන්නාන්සලට කියන්නේ මෙම ඖෂධය ඉතා ප්‍රාතිහාර්ය පාන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් දිනෙන් දින ලෝපුරා රටවල දහස් ගණනින් කොරෝනා රෝගීන් මිය යන්නේ ඉව රටවල නිසි කළමනාකරණයක් නොතිබීමේ හේතුවෙන් බ්‍රසීලයේ මරණ අනුපාතය 2.76ක් ලෙසත් ඇමරිකාවේ මරණ අනුපාතය 1.78ක් ලෙස වාර්තා වනවා ඉන්දියාවේ එම අනුපාතය දැක්වෙන්නේ 1.1ක් ලෙසයි ශ්‍රී ලංකාවේ එම අනුපාතය මේ දක්වා සටහන් වී තිබෙන්නේ 0.63ක් ලෙසයි කොරෝනා ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ නිසි කළමනාකරණ වැඩපිළිවෙලක් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංගුණා ඒ අනුව කොරෝනා පළමුණ රැල්ල මෙන්ම දෙවන රැල්ල සාර්ථකව පාලනය කර ගැනීමට හැකි වූයේ ජනතාව එම වැඩපිළිවෙලට ලබා දුන් සහාය මතයි තුන්වන රැල්ල ආරම්භ වී ඇතත් රට තුළ එම කොවිඩ් කළමනාකරණ වැඩසටහන පෙර අවස්ථාවන්ට වඩා ඉතා උසස් ලෙස ක්‍රියාවට නැංවා තිබෙනවා එහෙත් ජනතාව තම වගකීම් පැහැර හැරීමේ හේතුවෙන් දිගින් දිගටම කොරෝනාවට ගොදුරුවන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ යබද ඉන්දියාවේ උද්ගත වෙති ඛේදජනක තත්ත්වයේ පිළිබඳ අපටද අනතුරු අඟවමින් මේ මොහොතේ සිට හෝ අප අපගේ වගකීම් හා යුතුයකම් මැනවීම ඉටු කරන්නේ නම් කොරෝනා ව්‍යසනයේ පිටු දැකීමට අවස්ථාව තවමත් අප සතුව පවතිනවා අව 696ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මේ අතර පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8ක් හෙට උදෑසන 5 සිට හුදකලා කෙරෙන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සභාපති යුද හමුදාපති ජනරාල් ශාන්ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකලා තත්ත්වයට පත් වනවා. පිට විරාමයක් මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක් තවත් කොරෝනා මරණ 9ක් අද වාර්තා වුණා ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 696ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ අතර පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8ක් හෙට උදෑසන 5 සිට හුදකලා කෙරෙන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සභාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකලා තත්ත්වයට පත්වනු ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අමතරව පානදුර දකුණු ප්‍රදේශයේ වලාන උතුර, වැකඩ උතුර, කිරිවේරිය, පාලමුල්ල නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම්ද හුදකලා කෙරුණා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඔස්සිල් අන්පුවාලිපුරම් යන ග්‍රාම නිලධාරි කොට්ටාෂ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න ග්‍රාම නිලධාරි වසම හුදකලා කර තිබෙනවා. දැනටමත් කුලියාපිටිය, පන්නල, දඹුල්ල, ගලේවිල, මාතලේ නාවුල යන පොලිස් බල ප්‍රදේශ හුදකලා කර ඇති බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිත්තවැල්ගම, නිරාවිය, උඩුබදලව යන ග්‍රාම නිලධාරි කොට්ටාෂ හුදකලා කෙරුණා. කලුතර, ගම්පහ, ත්‍රිකුණාමලය, ගාල්ල, පොළොන්නරුව, මාතලේ, අම්පාර, මොනරාගල, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවලද ග්‍රාම නිලධාරි කොට්ටාෂ කිහිපයක් හුදකලා කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඒ අනුව මෙවන විට දිවයින පුරා හුදකලා කර ඇති මුළු ග්‍රාම නිලධාරි කොට්ටාෂ ගණන 51ක්. මෙතර හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔබ යම්කිසි හුදකලා කරන ලද ප්‍රදේශයක සිටිනවා නම් ඒ ප්‍රදේශය හුදකලා කිරීමකට ලක් කළොත් ඔබ එම ස්ථානයේම රැඳී සිටිය යුතුයි. ඔබ එම ස්ථානයේ පිටතට කිසිම හේතුවක් නිසා නොයා යුතුයි. ඒ වගේම පිටස්තර පුද්ගලයන් එම හුදකලා කරන ප්‍රදේශවලට ඇතුල් වීම සිදු නොකළ යුතුයි. මෙසේ කටයුතු නොකළහොත් ඒ අයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. ඒ අය ගමන් කිරීමට යම් වාහනයක් උපයෝගී කර ගන්නෝ නම් ඒ වාහනය නිරෝධායන රීතියින් යටතේ පොලිසිය භාරයටගෙන මුද්‍රා තැබීමට සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ අදාළ වාසස්ථාන ආදී සියල්ලත් මුද්‍රා කිරීමට සිදු වෙනවා. නිරෝධායන නීති වගේම කොරෝනා මර්ධනයට ගෙන යන ක්‍රියාමාර්ගවලටත් අපි හැම කෙනෙක්ම අවනත වෙන්න ඕනේ. එම නොවුනොත් එතනදී ඇතිවෙන්නේ ලොකු ප්‍රශ්නයක්. කොහොම වුණත් සෞඛ්‍ය නීති තම සතයකටවත් මායිම් කරන්නේ නැතුව හැසිරෙන පුද්ගලයොත් අපේ සමාජයේ ඕනතරම් ඉන්නවා. බේරුවලදී අන්න ඒ වගේ පිරිසක් පොලිසියත් එක්ක ගැටුමක් ඇති කරගන්නත් උත්සාහ කළා. කලුතර, බේරුවල සහ අලුත්ගම නගරවල අත්‍යවශ්‍ය වෙළඳසැල් හැර සෙසු සියලු වෙළඳසැල් වසා දමන ලෙස කලුතර දිස්ත්‍රික් ලේකම්වරයා නියෝග කළා. ඒ පවත්නා කොවිඩ් අවධානම හමුවේ වෛරසයේ පැතිර යාම පාලනයට ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. මෙම නියෝගය බේරුවල නගරයේ අද උදෑසන සිටම ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී තිබුණා. ඊට අවනත නොවී විරුද්ධ කර තිබූ වෙළඳසැල් වසා දැමීමට පොලිසිය මැදිහත් වීමත් සමග පොලිසිය හා වෙළඳසැල් හිමියන් අතර ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. අපි බය කරනවා, පොලිසියෙන් ඇවිල්ලා බය කරනවා. අපි තුවක්කු ගන්නගෙන තුවක්කු තියාගෙන ඔයාලට පෙන්නුවා තුවක්කු තියාගෙන තුවක්කුව තියනවා මොබයිල් එකේ ආරක්ෂාවට. ඔබතුමා මේ නැති දේවල් ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා. අපි අපේ වාහනේ අපි අපි අපිට දැනුම් දුන්නද? ඔබතුමා නැති ප්‍රශ්න අවශ්‍ය කරන්න එපා. මෙතන කණ්ඩායමක් රැස් කරන්න එපා. නීති විරෝධී රැස්වීමක් කරලා ඔබතුමා අත්දැකීම් කුඩ ගන්න. අපි රැස් අපි මේ අපි දැන් පොලිස් නිලධාරීන් විදියට අපි හතර පහ දෙනා ඉන්නේ. අපි හතර පහ දෙනාටම මේකේ තියෙන බේල් වල තියෙන කඩ 100ම එකවර වහන්න බෑ කියලා මේ නෙමෙයි. හරිද? එකවරම අපිට කඩ වහන්න බෑ. දැනින් දැන එක කඩෙන් කඩේට ඇවිල්ලා අපි මේ දැනුවත් කිරීම කරන්නේ. උදේ නගර සභාව ඇලවුම් කරලා කියලා උදේ නගර සභාව දැනුවත් කරන්නේ වාහනේ. දැන් දැන් වහන්න දැන් වහන්න දැන් වහන්න මේ ආත්ම කරනවා. මේ නමයට. අපේ රටේ කණ්ඩායම් සංගීතයට අති විශාල මෙහෙවරක් ඉටු කරපු සුවිශේෂී සංගීත ශිල්පියෙක් පිළිබඳවයි අද අපි ඔබට අමතක නැති මතක තුලින් කියන්නේ. මේ මහින්ද සිල්වාගේ අමතක නැති මතක. එක්දහස් නවසය පනස්තුන වසරේ ජනවාරි 10 වනදා දෙහිවලදී මෙලව උපත ලැබූ මහින්ද සිල්වා කුඩා කාලයේ සිටම කලාවට දැඩි ඇල්මක් දැක්වුවා. තවසේ මං කලාවට යොමු වුණේ 70 දශකයේ. කලාවට මුල් වෙන්න හේතුව තමයි උපාලි කණ්ණංගර. මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් උපාලි කණ්ණංගර ඊමායෙක් අහුවෙලා අපි නිකන් බොක්ස් ගිටාරයකුයි කොංගෝ ඩ්‍රම් එකකුයි අරගෙන අපි නිකන් විනෝදෙට සෙල්ලම් කරා. එහෙම සෙල්ලම් කරනකොට ඉතින් අපේ යාළුවෝ කට්ටිය එක්ක අහු වුණා. යාළුවෝ කට්ටිය එක්ක අහු වෙලා අපි පොඩි ගෲප් එකක් හදමු කියලා කට්ටිය කතා වුණා. කතා වෙලා අපි ඉතින් ගෝල්ඩන් රොක්ස් කියලා ගෲප් එකක් පොඩි අපි හදාගෙන ගෲප් එක එතෙන් ඉඳන් අපි කරගෙන ගියා. දැන් කලාවට අත දෙන්න මට හිටියේ උපාලිගේ අම්මා තමයි. ඉතින් මගේ අම්මා මට නැති වුණා මට අවුරුදු 3 දී.
ඉතින් තාත්තා එච්චරම කැමති වුණේ නැහැ කලාපැත්තට යනවා රාතගේ ඔළුවේ එයාගේ අදහස තිබුණේ මට හොඳට උගන්වන්න. ඉතින් අම්මා නැතු වුණාට අම්මට අම්ම කෙනෙක් වගේ උපාලිගේ අම්මා තමයි මට ඒ කාලේ මට උදව් කරේ. අත්තෝසෙන් ඒ දවස්වල ගොඩාක් කටුක ජීවිතයක් ගත කරේ මම ඒ කියන්නේ අර අම්මා නැති පාඩුව මට ගොඩක් තේරුණා. ඉතින් අපේ ආච්චි ඉතින් උදේ ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා අපේ ආච්චි ආප පුච්චනවා අපහදලා මගේ අතේ තමයි කඩවල වලට දැම්මේ. ඒ වගේම ඉතින් ගෙවල් වලට දාලා ඒව කරලා ඉවරලා තමයි මම ඊට පස්සේ මම ඉස්කෝලේට ගියේ. සුසිල් පෙරා මේ තමයි හිටියේ සුජාතා අත්තනායකගේ අල්ලි. එයා තමයි එතකොට හිටියේ හොඳම ඩ්‍රම හැටියට. ඒ වගේම නේසන් ත්‍යාගරාජා, ශ්‍රීකාන්ත දසනායක, ඩන්කන් ක්ලයිඩ් කියලා හිටියා. එයා සමාජ ශාලාවල සෙල්ලම් කරේ. ඒගොල්ලෝ තමයි හිටියේ හොඳ ඩ්‍රමර්ස්ලා. ඉතින් මම ඒ දවස්වල ඒගොල්ලෝ සෙල්ලම් කරනවා මම බලාගෙන හිටියා හැමදේම. බලා ඉඳලා පහුවෙන්ද උදේට ඇවිල්ලා මම අර උපාලිගේ අම්මා අරන් දීපු ඩ්‍රමරෙත් එක මම ඒක ප්‍රැක්ටිස් කරා. ඒ හැමදේම ප්‍රැක්ටිස් කරා. ඉතින් නමුත් ඒ ඩ්‍රමර්ස්ලා හැම කෙනෙක්ම වෙන වෙන විදිහට ඒගොල්ලන්ගේ එක එක ස්ටයිල්ස් තිබුණේ. ඊට පස්සේ මං කරපැඩේ ඔක්කොම එකට එකහු කළා. මම වෙනම මගේ ක්‍රමයක් මං හදාගත්තා. කෙසේ වෙතත් එවක මෙරට ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වූ සුපර්ස්ටාර් සංගීත කණ්ඩායමට මහින්ද සිල්වාගේ දායකත්වය හිමිවනවා. සුපර්ස්ටාර් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා ලෙස කලක් කටයුතු කරන මහින්දට එවක මෙරට ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වූ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමෙන් ආරාධනයක් ලැබෙන්නේ ඔය අතරතුරයි. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට බැඳුනේ මොකද නා එන්නේ කියලා. ඊට පස්සේ මම සම්ප්‍රදාය සංගීත කණ්ඩායමේ එතනත් අවුරුදු 10ක් මම සෙල්ලම් කරා. ඊට පස්සේ ඉතින් ඔහොම ඉන්න ගමන් ඊට පස්සේ මට එතනින් අයින් වෙන්න මට උවමනාවක් තිබුණා. මොකද පෞද්ගලික හේතු හින්දා ඊට පස්සේ මට හිතුණා මගේම සංගීත කණ්ඩායම මම හදා ගන්නවා. ජනප්‍රිය වුණේ වෙන්න හේතු කීපයක් තිබුණා. එක හේතුවක් තමයි මම ජෑස් ඩ්‍රම්ස් වලින් ටබ්ලා බීට් ඩෝල්කි බීට් ඒ ඔක්කොම ඩ්‍රම්ස් වලින් වාදනය කරපු එක. ඒක තමයි ගොඩක්ම වෙනස ඇති වෙච්ච හේතුව. ඒතකොට ඒකෝස්ටික් ඩ්‍රම් සෙට් එක මම සෙල්ලම් කරේ. ඒතකොට ඉලෙක්ට්‍රොනික තිබුණ නැහැ. මට ෂෝ එකකට හම්බ වෙන්නේ රුපියල් 50යි ඒ දවස්වල. රුපියල් 50න් රුපියල් 20ක් මම දෙනවා ඩ්‍රම් සෙට් එක හයර් කරනවාට. ඒක හයර් කරලා ගන්නවාට. එතකොට රුපියල් 10ක් යනවා ට්‍රාන්ස්පෝර්ට් එකට. එතකොට මට රුපියල් 20ක් ඉදිරියට. කාලී ඉතින් රුපියල් 20ක් කියන්නේ 70 දශකේ 80 දශකේ ටිකක් ගාණක් ඒක. මදුරසාංග කියලා සංගීත වැඩසටහනක් මම හිතන්නේ ලංකාවේ ඉස්සෙල්ලාම ස්වාධීන රූපවාහිනියෙන් තමයි ඒව පටන් ගත්තේ. ඉතින් අතවදින් ස්වාධීන රූපවාහිනියෙන් ගොඩක් දේවල් කලාව පැත්තට ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් ඒක අමතක කරන්න බෑ. ඉතින් මට මතකයි ඒ කාලේ ඉඳන් තමයි මම ස්වාධීන රූපවාහිනියත් එක්ක සම්බන්ධ වුණේ. ඔය මදුරසාංග තියෙන කාලේ ඉඳන්ම. සිය ජීවන ගමන් මගේ 68 වන විය පසු කරමින් සිටින මහින්ද සිල්වා නම් වූ මේ සුපිරි ඩ්‍රම්ස් වාදකයා අද වන විට රත්නලාන ප්‍රදේශ ගීතයට විශාල මෙහෙවරක් ඉටු කළ මහින්ද සිල්වා නම් වූ ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය අප මෙලෙස පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා නිදහස් කලා සන්ධානය නිබන්ධවම සූදානමින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. කාබනික පොහොර භාවිතය දීර්ඝකාලීන වශයෙන් රටට වාසිදායකයි කියලා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහත්මයා කියනවා. මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහත්මයාත් අදහස් පළ කළා.
ගොඩක් අය හැම වෙලේම කිව්වේ මේකෙන් අපි ඈත් වෙන්න ඕනි කියලා. ඒකෙන් ඈත් කරන්න රටක් කැටියට අපි හිතලා කටයුතු කරලා තියෙනවා. අපේ ගොවිතැනට යම් ප්‍රශ්නයක් පොඩි කාලයකට වුණා. දීර්ඝ කාලන මේක රටට වාසිදායකයි. මොකද ඕගනික් වගාවට ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. කෝටි 4000ක් අවුරුද්දකට පොහොර ගේන්න වැය කරන. ජනාධිපතිතුමා කියලා දෙනේ කෝටි 4000 මෙරට ගොවි ජනතාවට අපි ලබලා දෙමු. ඒගොල්ලන්ගේ අස්වැන්න අඩු වෙනවා නම් අස්වැන්නේ පාඩු ඒ ගොවි ජනතාවට අපි ලබලා දෙමු කියලා. ඒකට කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන් හැමෝටම උදව් කමු. මේක කරමු. මොකක් හරි මයික් ටිකක් කැල්ලුවම කැමරයක් දැක්කම බුරණ සමහර දේශපාලන සුනකෙයින් මහා අශීලාචාර විදියට මේ පොහොර ප්‍රශ්නේ භාවිතා කරලා බුරණාකාරයක් අපි දැක්කා. බහුජාතික සමාගම් මේ බුරණ දේශපාලඥයින්ට සල්ලි දෙනවා. අන්ත අසරණ අහිංසක දුප්පත් ජනතාවගේ දරුපෙට උන්ට මොකද්ද වෙන්නේ? මේ කවන්න හදන්නේ වස. සමහරු අර්ථ දක්වනවා මේක විදේශ රටවල් වලට ඩොලර් ගලාගෙන යන නිසා ඩොලර් ඉතුරු කරගන්න ගත්ත තීරණයක් කියලා. ඩොලර් ඉතුරු කරගන්න හරි කමන්නේ. හොඳ තීරණයක් ගන්නවා නම් ඇයි අපි ඒක විවේචනය කරන්නේ? කවද්ද මේකෙන් මිදෙන්නේ? සමගි ජනබලවේගයේ නායකයාගේ පින්තූරේ පිටිපස්සේ තියාගෙන අර ගාල්ල දිස්ත්‍රික්කයේ හතරගාතේ වැටිච්ච පිරිස් බලයක් නැති අර පුජ්‍යලේක් හිටපු මන්ත්‍රීවරේ කෑ ගහනවා බුරනවා කොමඩු ගෙඩිය අතේ තියාගෙන ලැජ්ජයි මහත්තයෝ කරුණාකරලා රටට වින කරන්න හදන්න එපා දේශපාලන වාසිය අරගෙන කරකින සකපෝරුවෙන් එක එක ආකාරයේ හැඩතල තියෙන ලස්සන මැටිවලන් හැදෙන හැටි අපි දැකලා තියෙනවා. මේ ලස්සන වලන් හදන මිනිස්සුන්ගේ ජීවිත නම් ඒ තරම්ම ලස්සන නැහැ කියලා තේරෙන්නේ ඒ අයගේ ජීවිතවලට ටිකක් එබිලා බැලුවොත් විතරයි. පුත්තලම දිස්ත්‍රික්කයේ නවකත්තේගම ප්‍රදේශයේ රඹකණයාගම හා කපුහේන යන ගම්මානවල බොහෝ පිරිසකගේ ජීවනෝපාය වී ඇත්තේ කුඹල් කර්මාන්තයයි. පාරම්පරිකව සිදු කරගෙන එන මෙම කර්මාන්තෙන් එදිනදා ජීවිකාව සරිකරගත් මෙම පිරිසට මේවන විට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. අමුද්‍රව්‍ය සපයා ගැනීම මෙන්ම නිෂ්පාදන අලෙවි කර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් නොමැතිකම ප්‍රධානතම ගැටලු බවයි කුඹල් කර්මාන්තයේ නිරතව සිටින මේ පිරිස පවසන්නේ. අපේ බාල පරම්පරාව බලන් නිෂ්පාදනයට යොමු වෙන අඩුයි. අපෙන් පස්සේ මැටි කර්මාන්තය දැන් ඉතින් ගිලිහිලා යන්නේ. අපට සෑහෙන්න මුදලක් ලැබෙන්නේ මේ බලන් කර්මාන්තයෙන්. අතරමැදිය තමයි බලන් කර්මාන්තේ මුදල සපයා ගන්න අපට පොඩ්ඩක් හම්බෙන්නේ. බලන් පවරංගේ තමයි අපේ මේ තියෙන්නේ. ඉතින් මේකේ අපට බලන් නමා ගන්න හරි අපහසුයි. අපට මේ බලංගයක් හදා ගන්නත් රජයෙන් යම්කිසි මුදලක් දෙනව නම් හෝ ණය මුදලක් දෙනව නම් හෝ හොඳයි කියලා අපට හිතලා තිනවා. ඒ සමගින් රාත්‍රිය 10 ස්වාධීන ප්‍රවෘත්තිමින් නිමවට පත්වනවා. ප්‍රවෘත්ති විකාශයෙන් පසුව විමසුම විශේෂාංගය බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. අයිබෝවන්. අති භයානකයි. ගෙදර පාර දිගේ ඉබිකම් කරගෙන ගිය කොරෝනාව වැට පණී කියලා කවුරුත්ම හිතුවේ නැහැ. වැට පැන්නා. ඒත් පිළිකන්නට නම් එයි කියලා හිතුවෙත් නැහැ. පිළිකන්නටත් ආපුවම හිතුනේ පිළිකන්නේ කරක් ගහලා හෙමින් සීරුවේ යන්නේයි කියලා. හැබැයි ඉතින් පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටියා. අන්න ඒ ඇහැ ගහගෙන හිටපු නිසා ඇතුළට රිංගන්න බැරි වුණා. අපිත් ඉතින් පොඩ්ඩ ඇත්තන් හැමදේම අමතක කරන කට්ටියනේ. පිලිකන්නේ දැක්කේ නැති නිසා කොරෝනාව ඇතුළට නම් එන්නේ නැහැ කියලා කැට තියලා දියුරන්න පුරුදු වුණා. නිරෝධායනය කියන වචනෙත් අමතක වුණා. නහයයි කටයි වහගෙන හිටපු මාස්ක් එක නිකටට වැටුණා. එතනින් සාක්කුවට ගියා. පොලිසියට අහුවෙයි කියලා බයේ තමයි සමහරක් නහයයි කටයි වහගත්තේ. මීටරේ දුර කෝදුවටම සීමා වුණා. කැලෙන්ඩරේ රතුකොටු දැක්ක ගමන් ණයක් පිලා හරි බුරුතු පිටින් ට්‍රිප් යන්න සෙට් වුණා. මීටරයක් තියා සෙන්ටිමීටරයක්වත් නැතුව තුරුළු වෙවි අඩියක් ගගහා එක බයිට් පිඟානට අතදාගෙන කකා ජොලි දාන ගමන් කිව්වේ ඉන්දියාව නම් කොරෝනාවෙන් පට්ට විනාසයි නේද මචං කියලා. වෙඩදට රට වටේ ගිහිල්ලා එන සැමියාව කහවතුරෙන් එහෙම හොදලා ගත්ත බිරිඳට සැමියා ගෙදර ආවද නැද්ද කියලා මතකයක් නැහැ. මොකද අල්ලපු වැටේ ගෙදර කමලක්කත් එක්ක මූණට මූණ තියාගෙන කතාව ඕපදූපය එක හුස්මට ඉන්දියාව විනාසයි නේද මෙයා කිය කිය මාස්ක් එක අතේ එල්ලගෙනම කතාව. හැබැයි ආපස්ස හැරිලා බලද්දී කොරෝනාව ගේ ඇතුළට රිංගලා ඉවරයි. ස්තෝපුවට විතරක් නෙවෙයි ඇඳටත් නැගලා ඉවරයි. දැන් ඉතින් අපි ඉන්නේ ඉන්දියාවේ පිළිකන්නේ වගේ. මොකද දවසකට 1000කට වැඩිය ලෙඩ්ඩු වෙනවා.
ඉස්පිරිතාලවල වල ඇඳන් පිරීලා මේක දිගට ගියොත් ඇඳවල් නැති වෙලාමයි මොකද අපේ තියෙන ඉස්පිරිතාලවලට මේ විදිහට ගියොත් නම් ඔරොත්තු දීමක් සිද්ධ වෙන්නෙම නැහැ භයානකයි නෙවෙයි මේක අතිම භයානකයි අද ඉන්දියාවට වෙලා තියෙන දේ දැක්කම කොරෝනාව කොච්චර භයානක මාරයක්ද කියලා හොඳට හිතා ගන්න පුළුවන් හුස්ම ගන්න මිනිස්සු විඳින දුක ඔක්සිජන් බින්දුවක් ඉල්ලලා දෙන මරලතෝනිය පාරක් පාරක් ගානේ මෙරිලා වැටිලා ඉන්න මිනිස්සු එදා විශාලාව අද S50 පිටම ලෝකෙටම පේන තියෙනවා කියන දේ ඇහුවනම් ඉන්දියාවටත් මෙහෙම වෙන්නේ නැහැ ඉන්දියාවේ බහුතරයක්ම මිනිස්සු කියන දේ ඇහුවේ නැහැ පොරකකා පුද පූජා පස්සෙන් ගියා චන්ද දෙන්න කතර ගැහුවේ කොරෝනාවෙන් ගොඩ කියලා හිතාගෙන වගේ සමහර තැන්වල ඉන්දියානු පොලිසිය මාස්ක් නැතුව ඉන්න මිනිස්සුන්ට ගගහ එලවන හැටිත් අපි දැක්කා හැබැයි ඒ මොන දේ කළත් වැඩක් නැහැ ඉන්දියාව කොරෝනාවෙන් හතර ගාතෙන් වැටිලා ඉවරයි මේක හෙට අපිටත් වෙන්න පුළුවන් වෙන ලකුණු තියෙනවා තාත්තා කියපු දේ අහලා පල්ලි නොගිහින් ගෙදර හිටපු නිසා අදත් හරින් පුතා ජීවත් වෙලා ඉන්නවා අන්න ඒ නිසා තමයි ආණ්ඩුවයි සෞඛ්‍යයි පොලිසියයි මාධ්‍යයේ අපි උදේ හවස පුන පුනාම කියන්නේ කියන දේ අහන්න කියලා මාස්ක් එක දාන්න ඕනේ පොලිසියෙන් බේරෙන්න නෙවෙයි අතපය හොද ගන්න ඕනේ කුණු ගෑවිච්ච නිසා නෙවෙයි කොරෝනාව කියන අමානුෂික මාරයාගෙන් බේරෙන්නයි කඩයක් වහන්න තීරණය කළොත් පලාතක් හුදකලා කරන්න තීරණය කළොත් ඒක කරන්නේ ජාතියක් ජම්මයක් කුලයක් බලලා නෙවෙයි කොරෝනාවට වැටබඳින්නයි හැබැයි එහෙම කරද්දිත් පොලිසියත් එක්ක ගේම ඉල්ලනවා නම් ඒ කරන්නේ පොලිසියත් එක්ක ගේමක් නෙවෙයි රටේම ජීවිතත් එක්ක ගේමක් අද බේරුවලදිත් එහෙම දෙයක් වුණා වහන්න කියද්දිත් කඩ වහන්නේ නැත්තම් දාන්න කියද්දිත් මාස්ක් එක දාන්නේ නැත්තම් ඒකත් වෙනම ත්‍රස්තවාදයක් මොකද තමුණුත් මෙරිලා අනුන්වත් මරා ගන්නවා වගේ මරාගෙන මැරෙන වැඩක් මේවට ඉඩ දුන්නොත් ලංකාව ඉන්දියාවටත් එහායයි මෙහෙම දේවල් දැක්කොත් පොලිසිය විතරක් නෙවෙයි රටේ මිනිස්සු විදියට අපිත් නැගිටින්න ඕනේ මොකද අපි කාට කාටත් ජීවත් වෙන්න අයිතිය තියෙනවා සුනාමිය ආවේ ජාතියක් ආගමක් කුලයක් ධනයක් බලලා නෙවෙයි කොරෝනාව ඇවිල්ලා තියෙන්නේත් ඒ විදිහටමයි එනිසා කවුරු හරි හිතනවා නම් ආණ්ඩුවට ගේමක් දෙන්න කොරෝනාවෙන් පුළුවන් වෙයි කොරෝනාව තමයි හොඳම චාන්ස් එක කියලා ඒ තමයි ඒ හිතන උන්දලගෙත් අන්තිම චාන්ස් එක මොකද මේක ඒ තරමටම භයානකයි දැන්වත් අහන්න කියන දේ හොඳටම අහන්න ගෙදරට වෙලා ඉන්න පුළුවන් නම් ගෙදරටම වෙලා ඉන්න රස්සාවට යන්නම ඕන නිසා රස්සාවට යන්න හැබැයි මූණවල් කටවල් වහගෙන මීටරය මතක තියාගෙන මාරයක් පිටිපස්සේ ඉන්නවා කියලා හොඳට සිහි බුද්ධියෙන් දැනගෙන වැඩ කරන්න නැත්තම් මාරයා පිළිගන්නේ තමන්ව විතරක් නෙවෙයි තමන්ගේ දරුපවුලවත් වටේ හිටපු ඥාති ටිකත් කාලා බීලා ජොලි දාන යාළුවෝ ටිකත් කියලා හොඳටම මතක තියාගන්න මේකෙන් බේරෙන්න ගේ වටේ තාප්පේ ලොකු කරගන්න ඕනේ නැහැ බංකර් රස්සේ රිංගන්න ඕනෙත් නැහැ කරන්න තියෙන්නේ සුළුම සුළු ප්‍රතිකර්ම කිහිපයක් විතරයි ඒ ටික හරියටම කරන්න හැබැයි කරන්න ඕනේ දේවල් නොකර ආණ්ඩුවටයි සෞඛ්‍යටයි පොලිසියටයි දෙස් දෙවොල් තිව්වා කියලා කොරෝනාවෙන් නම් බේරෙන්න බැරි වෙවි විමසුම පිටපත සුධර්මන් රදලිය ගොඩගෙන්